දම්සිහනද නමස්කාරවේවා බුදුරුවනට සමදා බුදුහිමි සරනයාමි නමාස්කාරවේවා දම්රුවනට සැමදාසද خම් සාරනයාමි නමස්කාරවේවා සංගරුවනට සමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුුවනට තැම්මදා තිස්සාරන්න සාරන්නයාමේ සාගු පංවද්දී අ පිගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවක් ගැන ඒ තමයිගේලුකන්්ටකේ වාසය කළ නන්ද මාතා ගැන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය කියාදීනකොට එක බුද්ධිමත්තාය ප්‍රයෝජන ගත්තා මේ ගත් එහෙම සිද්ධිය ක තමයි බුද්ධකාලේ පහරි සමීප වාසය කල්ල තියෙනවා මනුෂ්‍යන් එක්ක දෙවිවරු. තිමේක තියෙනව සාරිපුත්ත මහරාතන් වහන්සේ මහාමෝගල්ලාන මහරහතන් වහන්සේ මහත් භික්‍ෂු පිරිසක් සමඟ දක්කිිනාගිරියයේ චාරිකාවේ වැඩිමින් සිටිය දක්කිිනාගිරිකවේ දකුණු පැත්තර වෙන්න. දැන් ඉන්දදියා සිතීම ගත්තත් පහල පැත තමයි දකුණු පැත්තර. අපි අයිතියෙන්න්න කොයි පැත්තරද දකුණු පැත්තට ශ්‍රීමා බෝධීන් වහන්ේ අපට ලැබුණ කොයි පැත්තිෙන්ද දකුණු පැත්තේ ඒ නිසා මේ දකුණු පැත්තට වෙන්න සාරිපපුත්ත මහමොක් ගල්ලානු රහතන් වහන්සේලා චාරිකාවේ වඩිවිින් සිටියන් එදා පාන්දර නගෙට්ටලා වේලුකන්්ටකී ගමේ නන්ද මාතා කියන උපාසිකාව පාන්දරින් නැගිටලා ධර්මය සජ්ජායනා කරනවා. සජජයනා කරපු ධර්මයකුමක් ද පාරායනය පාරායනන් සරේන භාසති පාරායනය මිහිරි ස්ොරෙන් කියයි. ඇතකොට උදේ පාන්දර නැගිටල භාවනා කරලා ඕතුම පාරායනා වර්ගේ සජ්ජායනා කළ පාරායන වර්ග මොකේද තියෙන්නේ. සුත්ත නිපාති යන්නේනේ. ගිතන පාරායන වගේ ඒ සඳහම් පොතමකක්ද. අපේ බුදු සමිද්ද තම වැඩුව සිති කියෙන පොතේ හරි ලස්සන්ටයක පරිවර්තනය වෙලා තියෙනවා ආංගේ කොටස මිහිරෙට සජ්ජායනා කරමින් සිටිය කෝසලා නම් පුරේ රම්මය එකින් ලස්සන්ටේන ඒක මීරිත් සජ්ජානා කරමින් හිටිය මේ නන්ද මාතා උපාසිකාාව මට හම්ලාතින සුදු හාමුදුරුවරු මේ සූත්‍රය කියෝල ඒ හේත්වෙන් පාරායණය කටපාඩන් කර ගත්තු. ඇදවට පාරයනයේ සධජාන කළා මේ නන්දම තා සධ්ජාන කලා කියන මිහිරි හන්ටින් හඩනග කිව්වා. ඒවෙද්දී උතුර දිසාාවට අධිපති කුවේර වයිශ්‍රවන දෙව්මහ රජු උතුරුදිසාාව ඳලා කිසියම් කරුණකට දකුණු දිසාාවට යන්න ගමන් උත්තර හිඉදලා අපට පේනෝදැන් එක දිසාාවටම වෙලා ඉන්නේ නෑ දකුණු දිසාාවට යන්න ගම. මේ උපාසිකාව පාරායනා වර්ගේ කියනවා ඇහුුණ ඇහිලා මේ වෛශ්‍රවුණ දිවිරාජය ගමන නැමැත්තුවා ඔහුගේ ගමන නැමැත්තුවා නවත්තලා අහාගෙන හිටිය පාරයන වර්ගේ ඉවර වෙනකාම්. ඉරවුණන විතරයි මොකද කළේ උපාසිකකා නිශසාද්ද වුණා නි්බ්ද දෙනකං හිටරිය නි්ශබ්ද වෙලා ඉනි සබ්දුනා විතරයි අර වයිස්ත්‍රන දීවිරාජ උපාසිිකවට ඇහෙන කියනවා සාදු භගිනී සාදු භගිනී භගනීකිවේ සොහයුරිය සාදුු බලඩ කොච්චර තමන්ගේ සහෝදර කමක් ඇඟෑලු කමක් ඇත්තුව තමයි කතා කළේ. ඊරෝසි මේ මෑනිය කොච්චර දියුණුද කියන්නේ මෙහන කෝපන බද්ද්‍රමක් බද්‍රමොක කියන්නේ සොඳරු මූ ඇති තැනැත්ත ඔබ කෞද නන්ද මාතාවත් මෙතුමංව හඳුනගත්තා කෞද කිය ලැහවා එකන මේ රූපයේ යංකිසි පමාණයකට දැක්ක ලස්සන රූපි දැක්ක කන අයන්තයේ භගනී බහතා වෙශසවනෝ මහරාජ නැගනයේ මේ වස්ත්‍රවන දෙව මහරජු ඔබේ සොහයුර. බලන්න මේ ගෞතම බුදුරජාන්වාන්සගේ ශ්‍රාාවකත්්‍යය තු ඇතිවෙලා තියෙන සම්බන්ධය. ඔබේ සොහයුරු කියන. ඇතකොට මෙයා කියනවා සාධ බද්‍රමක එසේනං සොඳරු මෝ ඇත්ත මැනවි. මේ මා පැවසු උතුම් ධර්මකාරණා දැන්ව බාසාගෙන සිටියනි මේ හිමිතිරි උදෑසන ඔබට මේ ආගන්තක පඩුරක්වේවා. හරි වැදගත්ේ ද මේ මනිසු කතා කන්න විදි. ආගන්තුක පඩු රක්වේවා. එතුවට මෙයා කියනවා සාදුභගනී නැගනිය ඉතා මැනවී මෙ ඒකාන්තී මහටාගන්තුක පඩු රක්වීවා. ඉරවස කියනවා හෙට නැගනී හෙට සාරිබුත්ත මොගගල්ලාන ප්‍රමුඛ භික්‍ෂු සංගයා අකත පාතරාසු පාතරාස කියල කියන්න හිීල්දාාන. අකත පාතරාස කියල කියන්නේ හිල්දාානී වලදලා නෑ හිල්ධන වලදල නැතුව බේලු කණ්ටන් ආගමවිස්සති වේලු කණ්ට එකයට මේ වේළුකන්ට ගමට වඩිනොවා හිට සාරිපුත්තමොක් ගල්ලාන ප්‍රහතන් වහන්සේලා භික්‍ෂු සංඝයා සමග බඩගින්නේ වඩිනෝ තංච භික්කුසංග පරිවිසිිත්‍රවා මම දක්කින ආතිසෙ යාස ආහන්ගේ භික්ෂු සංඝාටත් ධන පූජ කරලා ඒ පිනත් මට දෙනවද කෙළෙවා ඒවංච මේ භවිසති ආතිතයේ යන්තියේ එදකොට ඒකත්මට ආගන්තක පඩුරක්වේවි නේදකෙල් එතකොටට මේ ශ්‍රාවක චරිතවල පේන ලොකුම දෙයක් පුදදුම දෙයක් තමයි සංවරකම් එක අතිරේක කයි කතන්දර තමන්ගේ හිතේ හටගන්නේ අපි බනාාකිවත් කොච්චර කතන්ර ැල්ලක් හිතේ හට ගන්න නොදන එකඒකෙව ලීල ව ඕනේ අරකොහොද මේක පොහොද එමකද දේතුව අ වෝමනා කාර්ණී සිත රැඳින්නේ දැන් මේක අපිට පේනවා මේ ඒ ඔන්නහ සිලාගේ ලොකු සංවරකමක් තියෙනවා ඒන්නේ අපි ගත් නන්ද මතාවත් හෙම කිසි කල ොල යන්නන්නේ කකො ඇවෙන නිමම් ොඩ්ක් කියන්න මට වෙන ප්‍රශ්යක් හන යනවා ොහහි දන්න දකු පෙත්ති ද අපි නං එහෙමන පොඩ ක් පොඩක් න්න විතර පොට ට කියල න්න හෙමන ඇ රමස මිනිසුට කියෙන්න මත් හික දක් හෙම ුණ හැමුණන තන්දර කියාර මනිසුන්ට එහෙමල දැන්තින්නේ බලන්න කිසිදයක්නෑ. ඒට පන්සේ නන්ද මතා හොඳයි කිව්වන්ද අරය ගිය ඉවරැකට. මෙන්නවෙන්න ඇස දැක දෙව ලැස. ඉතින් නන්ද මාතා මොකද කළේ ඒ රාත්‍රිය ඇවෑමෙන් වෙේහිට මහන්විල හනික මොකද කළේ. ධනය ලේෂතිි කල සූදානන් කළ දැන්ගන්න ගමට වැඩිය සාරිපපුත්ත මොගල්ලාන මහරහතන් වහන්සේලා භික්ෂු සංගය පිරිවරාගෙන. නන්ද මාතාව සේවක පුරුසික් හැමතුව අමතලකනව පින්වත් පුරුසය අන හික්මට ගිහිෙන් න්න භික්‍ෂ සංගහ වැඩලයින්වා ආරාධනා කරන්න නන්දමාතාවගේ නිවස සංඝයාට දානි ලෑස්සි කල්ල තියෙනවා කියලා ආරත්නා කරන්න කිව්. ඉතින් මේ මේ කෙනාගිහින් ආරාධනා කළ ස්වාමීනිී අනු නන්ද මාතාවගේ නිවසයි දානය සකස් කර තින ඔබහන්සල ක්කොටම. ඉතිං සාරි පුත්ත මොගගල්ලාන මහරාතන් වහන්සේලා ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලා ඉපෙරවරුවී සිවුරු පොරවාගෙන නන්ද මාතාවගේ නිවසට වැඩිය. තින් නන්දමාතා බොහෝම ශ්‍රද්ධාවේ ප්‍රනීත ලෙස පෙරේල කළ දම්පැන්වලින් මහාසංග්‍යාව සැතැප්පුුව පූජා කලා. ඉරිස්සේ නන්දමතා පැත්තකින් වාඩ වුණා. වාඩි වුණහම එදැන් වෙතකොර එද ධනමාන බෙද්දිවත් මේ කතාව කිවවෙනෑ එහම සංවරකම සාමාන්‍ය මනස්සකට පුළුවන්ද. ාන බෙදනවත් බෙදන් ඉිස්සල් අපි කියන්න ඇද මේයි හදිසිසේ ධනමීමම ලැස කළ මේ මෙහෙමයි සිද්ධිය වනේකි ලා අපි ලකුණු අරගෙන බෙදන්නේ. වෙනවද නැද්ද. වේෙන නිකන් නෑදයකන් කියන පෙදන් ඩිස්සල්ල. බලන්ටමිනිස් නිස්්සද්ද පේතුව. බෙදල නි් සබ්ද වාඩි වුණ. මේකට තමයි අපි මේ පාලනයට පත්වෙච්ච චරිතය කල කියන්නේ පාලනයකට ලක්වෙච්ච චරිතයක් එකැනිදැන් අස්සයා කරත්ති බැඳලා ඉන්නවා හැබ අශයා හිීලෑ එතකොට අස්යාගේ රැහැම්පොට ඒ රථචාරයාගේ අති තියෙනවා එතකොට අශ්‍යයා නවත්්‍යනක රැම්පොට දන අශය නවතිනව හරුවණ පැත්තට අසය නෝ නවතිනවා දමනයවූ අස්සයෙක් වගේ. සහනමති රහැම්පොටින්තව පාලනය කරන්නේ එතකොට මේක එහෙම් අපට පේනවා පැවිදිශ්‍රාව කැට විතරන්නේ මතිබි ලතිය ගිහි අයටත් එහෙමම තිබි ල තියෙනවා ඊට පස්සේ සාරිපපුත්ත මහරත් නැනි සබ්දවාඩු නැදලා සාරිපුත මරාතන් වහස යහනවා නන්ද මාතාවෙන්නේ මේ භික්‍ෂු සංඝයා වඩිනවා කියලා කොහොම දෙන්න ගත්තේ දැ සාරිපපුතයන් වහස යහනකම්ම කියව නැෑ හොම දෙන ගත්තේ අප හිතාගන්න බෑතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ආධ්‍යාත්මික දියුණු වෙච්චාකි ගති ලක්සණන අපට හිතාගණ්ඩ බෑයක ඒ තරම්ම අත්භූතයි. එතොට කෙන ස්වාමේනී ම පාන්තරින් නැගෙටලා පාරායනය මිහිරි හඩිින් සජජානා කල්ල නේ සද්ද වුණා. එදකොට මේ වයිස්සරුණු දිවිරාජයඒ මන් නිස්සදදුනාට පස්සේ සාදු නැගනයනි සාධ නැගනයන කියලා කතා කල අනමෝදංගන්නා මගේ මේ සජ්ජයනා ඒරෝ මං ඇව්හ සොඳුරම ඇතිත නැත්ත කවුද බප කිය ඇදකොටකව ස්වාමීණන මේ ඔබේ සොයුරා වයිස්්‍රෝණ දිවිරාජ ඒරෝස මම ස්වාමීනේ ඒ ඇත්තට ආගන්තුක පඩුරක් වගේ ම මේ සජ්ජායනාකරපු පින අනමෝදාන් කරලා උනාසි තමයි අපිට දැනුන්දුන්නේ ඔබහන්සේලා චාරිකාල වඩල මේ හෙට වඩිනයි ඇතකොට භික්ෂු සංඝයාසම කිික්මට දානිහ දන්න සූදානන් කරලා ඩම්පැම් පූජා කරලා ඒ පින දෙන්න කියලා ඒකයි මේ කරන්න කිව්වා. එරවසිකුව ස්වාමීණී ය නිසා මේ යදිදං බන්තිය ධනී පුණ්ඥන්හි තං වෙස්ස වනස්ස මහාරාජ්‍යස්ස සුහායහෝතුතු. කෙන ස්වාමීනී මේ සාරිපුත්ත මොගගල්ලාන ප්‍රහතන් වහන්සලා ප්‍රමක භික්ෂු සංඝයාට දම්පැම් පූජාකිරීමෙන් ලත් යම්. පින ඇද්ද ඒ පින වයිස්ත්‍රෝණ දෙව්මහ රජුහට සැපේ පිණිස හේතුව ඒවා. ඉච්චර අපි පින්දුුන්නන්න සැපේ පිණිස හේතුව ඒවා තවද. මොකදකන මාගේ දරුවන්ව ටැකබල්ලා ගනිත්වා මටද ආරක්ෂාව සප්‍යත්වා ළමයින්නේ ග්‍රහදෝස දුරුකරත්වා රැකීරක්ෂාවල් සපාදේශවා ආවාහවිවාහ කරදෙත්වා අධ්‍යාපන කටිවිතු දියුණු කරත්වා ගේදොරු ඉඩකඩන්වල පලදාව සරුකරත්වා එතකොට දෙවියන්ට වෙනම ව්‍යාපෘතියක් පටන්ගඩ වෙනවා. මෙතන මකුත් න කොච්චර වන්න සාදධන මොකෝ වන්නේ මෙතන කන්න මෛතසුම් දෙවිරාජයට සැපේ පිණිසඒකින් පේ එදද මේ චරිත තෘපතියට පත්වෙලා ඉවරයි. සෑහමට පත්වෙලා ඉවරයි තමන්ගේ ජීවිතය තුළ ධර්මය තුල පිරි ලගිහින්න. එෙදකොට සාරිපපුත්්්‍ර මාරාතන් වහන්ස කියනවා අච්චරයන් නන්දමාතයේ අබ්භූතන් නන්දමාතේ යත්‍රයිනාම වෙේශසවානයන මහරාජයන ඒවා මහෙද්දිකේ නිව මහසක්කයන දෙවපුත්තයන සම්මුඛ සල්ල පිස්සතියති. කියනු නන්දමාතාව හරි ආශචරයයිනේ. නන්දමාතාව හරි අත්්භූතයිනය. මෙතරම් මහා ඉරදිී ඇති මහානු බාව සම්පන්න මහි සාක්‍යවූ වයිස්ත්‍රවන දෙව් මහාරජුන් සමඟත් ඔබ කතාබස් කරන කෙනෙක් නේ. කෙලකිවා. එතකොට නන්ද මහතාව කියන බොහෝම නහතමානීව නකෝමී බන්ති ඒසෝ අච්චර්වා බුතිධම ස්වාමයණී මේක තරං අත්චර්යත් භූත කාරණාව නෙවේ. අත්ි මේ අනයේපි අච්චරී අ බූතද මට මිට වඩා ආශ්චරීූ අත්භූත ධර්මය තියෙනවා. කන ස්වාමීනී මට හිටි එකම පුතයි නන්ද කියලා. මගේ දරුවට හරී මාදරින් හිට රජරුවෝ මොකක්දෝ පටලවිල්ලකට මේ දරුව වැදිකාරය කල්ල ඇදගන්න ගියා. බලහත්කාරෙන් ඇදගන ගිය. ඇදගන ගෙහිල්ල ගාතනය කළ ස්වාීනී මේ දරුව මං ඉස්සරහ ගහල අදගෙන යද්ද. ගැටගහද්ද වදදිදිී අරං යද්දි මරද්දී. මගේ හිතේ කිසි චංචල බව කැතුන්නේ. මගේ හිතේ කිසි කම්පාවක් ඇති වනේ නෑ කිසි වෙනසක් ඇතිඋන්නේ. අච්චරයන් නන්ද මාත අ්භූතන් නන්ද මාතයේ නන්ද මාතාව ආශ්චාර්යයි. අද්භූතයි. ජත්‍රීනම චිත්තු පාදම්පි පරි සෝදෙස්තීති කියනවා අන්දමතාව සිිත පාරිසිුද්ධ වූ සිතකු පද්ද ව නොනේ දොයා කියලානවා. සෝකෙන් කිිලිටුවෙන්න නති දේයෙන් කිිලිටුුවෙන්න්න ඇති තරහැක් කිලිටවෙන්න නති සැකෙන් කිල්ිටුව නැති පිරිසිදු ශීතක්කු පද්දව නොනේ ඇද කියලානවා. එතකොට. නන්ද මාතා කියනවා නකෝමේ බන්තයේ ස අච්චරය අබූත දම ස්වාමීිණි මේ පමණක් නෙමෙයි ආශ්චරය අත්භූත ධර්මය අත්ති මේ අන්‍යෝපී අච්චරය අබූත දම මට තවත් ආශචරය අත්්භූත ධර්මය තියෙනවා එන ස්වාමීනී මගේ සැමිය මලා මැරිච්ච සැමියා ඉපදිලාඉන්නේ යක්ත් තරා යක්ෂ යෝනිියක ස්වාමිනැර පරණ වේසින් මංගිස්සරහට පේන්ඩේනවා හැබැයි මට කිසි තතිගැනීම කිසි දෙයක් නෑ කියන කිසි ආකට මගේ හිතේම්පාවක් වෙනසක් ඇතිවෙන් නෑ කියන. දැම් බලට කොච්චර වෙන සධනෑ මේ කියන දේවල් සාමාන්‍ය මනුස්සයකුට අත්පත් කරගන්නවා තිය හිතා ගණ්ඩුවත් බෑනී හිතා ගන්නුවත් බෑ. ඔයගේ සිද්ධියඇත්තින්ව බිලාලපාද සෙට්ටික කතාවේ අ බුදුරජාණන් වහන්ේ ධානය අනුසස්ක අද්දී කියනවා මේ තමන් දාාන ධාන දෙනවා පිරිස සභාගි කරගන්න න්නෑ. එතකොට උපනපංගාත්මල තමන්ට ධනී ලැබෙන පිරිස නෑ. තමන් දෙන්නේ නෑ පිරිසසාභාගි කොරෝනු උපනපංගාත්මි තමන්ට සේනාවයින්නවා ධනී නෑ. තමන් දෙන්නත් නෑ පිරිසක් සාභායිකරවන්නේත් නෑ උපන පගාත්මොල ධනයත්නෑ කවුරුත් ඇත්තෙත් නෑ. තමන් ධානත් දෙන්නවා පිරිසත් සාභාගි කරගන්න පුුණ පාත්මල දනයත් ලබඩවා පිරිසත් ලැබෙන තරුණේ කාගෙන හිටිය අ ශා හරියගේ නමේ යහපු නැති එක කාපනා කල එන මටත් වටින මේක මමත් එයෙන දානදිනවා පිරිසසාභාගි කරගෙන කියලා බුදුරාන් වහන්සරගේ ලාරධනා කළ භාගතුනාා සිට දස භාගතුන හන්සේ භික්ෂ සංඝයා සමඟ වඩින්න සේෙක්වා තරුණය ගොඩක්කිින්වාන්නේ පුුවන්ද කෙහෙවා අනේ ස්වාමිනීමට පුළුවන්කි. රන ද වල ගේයා ගෙරට ගෙල්ල මුළු ගමීම ග පාසා ගියා ගලකිවවා ඒ අම්මේ තාත්තේ මංහට දානයක් දෙෙනවා මට පුළුවන් හැටිට යාල උදව කරන්නකිව මෙම කියාගෙනයක් ගියා යනකට සිටුවරේකුගේ කඩයයක්ත්තිය ඒ කඩටත් ගිය ගෙහිල්ල කියවවානනි මන් දානද උද කරන්නලා සිටුවරට කේති ගියා මේකගේ හැටට එරෙඩි පේදාන මේකගේ ප්‍රමාණයට සංඝයා වඩමගන්න ඇතුව මේමොකද මේ ගමේ ීමට හැරහර යන්්ඩේ හරරි න කියෙ මද කෙල අඩ ගැවවා. අඩගල ධානටෙන් සබායිකර ටවන කෙල ඇගි තුන්නේ මෙහම මන් ඇට ගෝනට අත දැම්ම. දල ඇගල තුනන්නේ මරක් ඉ ගනි මේකත් මගේ ගානය. කඩල ගෝනට අත දෑම ඇගිලි තුන්නේ මෙහම ගත්ත ඉදා මේකක් ගනී මගේ ගානී. හල් ගෝනට අත දැම්ම. ඇගලි තුන දෑම්ම ඉදා මේකත් ගනෙන් කෙල දන්. තෙල් චට්ටත් ද. යන කන් ඉදල හි නහෙන්ට ගත්ත ඕන් මනි ස්වටිය ඩේ කිව බලා පකගේ ඇගලි න එක් කලා. බලදගේ පාද වගේ නේද මේක කෙළහව මේ විදිනේ මන්දන්නෙ කිව එදා ඉන්දලා එයාට නමැටන බලල් කකුලකල් බිලාල පාදක සෙට්ටි බලල්කකුලේ සිටටු එවල මේ විපාග දුන්නන්නේ මේකේ වැදගත්කමතිය ඒක නෙවේ අනු ාවිතියෙන්නේ මේ ළමයාගේ හිත කැලබුන්නේ කාම්පාවනේ නෑ මේ අරගනගල වෙනම තිබ්බ තියලා දැමර් සැකයි මේ සිටුට දැවා මේ මිනි කැර බල්ලාපන් මොකක් මේකට කරන්න කියලා. දැංගුණ ධන හදන මුංගටේකට ලිපේතියකට මයාගිලර ඇගලි තුනින් ගත්තුට වෙනවා දාානවා මේ සිටිතුමාට මහත් පල පිණිස හේතුවේවා. කඩට ගදාන මහත් පල පිණිස හේතුයව. දැන් හිතන්ට දැන් ඔබ දාානයක් දෙන්න යනවා. ගෙහෙල්ලා හොම මේකට හොද සල්ලි කාරෙක් ලඟට යනවා. හදේන්නනේ ඇගලි තුනේ දුන්න හම චුට්ට, මොක්කරයිද මූට හනවද නැද. ද ති ගන්න අපි දෙන්න කියලලා ෙනොද නැදද. අපිට පඩ් ගාල මාන්නේනවා මාන්‍ය විසින් අපි වැටකරගන්නවාද නැද්ද. යාටකරගන්නවා ආය දෙකක් නෑ අරග දීපුගම හරි මටද නැත්ත පිරි ස තියාගන්න ඕයි කියල කියන්න ඇද. කියනවා ඒ කියන විතර ද අපි කිය යන න්නේ ද. මෙ ක කිය ෙද. අපට පිනක් කරගන්න ගියාම අපේ හිත කොච්චර කිලිටතුවෙන්න ඉඩ කඩ වැඩිද ඊට පස්සේ දැම් මේ බිලාල පාදක සිටුම මේ ඔොත්තුව ඇෙලකො ිකිි පස්සෙන්නේ මේ පුද්ගැල මෙම මෙෙමයි දැම කිවා සිටුවරයා කාපනාගල හරි මේක දැ මෙම කිවට සැනක මැද මේක මගේ නම කියලා බැරි වෙලාත් මෙම කිවත් ම අරනවා කියලා පිහක් කිනය ගහගන ගියා ඇතකොට දානය පූජා කල්ලා මේ තරුණයක් කියනවා ස්වාමීණී භාගිතුන් වහන්ස මේ ධානේෂඳා හාල්පොල් ගෝනිිගන දීපුවා ඉන්න. ස්වල්පි බැගින් දීපුද යිඉන්නවා සියලු දෙනාට සමාන විපාක ලැබේ වාකිව්වා. අර මනුස්්‍ය අනිකං ග්‍රත්වෙලා ගිය. එහෙම වදවටනා තරුණය ඟ පිරිසමැද්ද. අනීමට සමාවයන් කිව්වා. මම මේම කල්ලි මම එච්චර මේක මේ වටිනාකමක් දැන සිටේ නෑකිව්වා. පලන්න එතකොට මේ දියුණුවයි දියුණුව කියෙන වූවා. බලන්න දියුණු කියෙනන ොක්ද කියලා. දැන් ඔබට තේරනොද මේ දියුණ කියන එක ලබාග නමාාවරු බව. දියුණෝකන අපි හිතන ජාතියකක් නෙමේ කියලා තේරින් නැද්ද. එතින් කියන මේ ආම්භියන ඉස්සරහට මේ මැරරිච්චි ස්වාමියය යකෙක් වෙලා නමුත් කිසි බයත් ඇැතිගනීමක් ඇතිවවෙන්න.ඇතුවට කියනවා ආස්්චරයයි නන්ද මතාව අත්භූතයි. මේ ශිතල හිරු සිදුව තබා ගැනීම ගැනන මේ කියන්නේ. එතකොට කියනවා ස්වාමීණී ි පුදත්තයන් වහන්ස මේක විතරන්නේීම මේ මාතුලතිීන ආසරයත්බූත ධර්මය මට තවත් එකක් තියනවා. ස්වාමීනී මම බාලකාලි බැන්දිි කියයනවා. ස්වානුවම් බාලකාලි බැන්දිි මම කිසි දවසක වෙන පුද්ගලයෙක් සමඟ සිටිංවත් නරක ඇසුරක් කල්ලනෑ කයිග කරනවා කියෙන ගෙන කවර කතාද කියන. සිටිංවත් නර කැසුරක් කල්ලනෑ යින් කරනවා කියන ගෙන කොතෝපන කායේනා තිකායන් කරනවා කිය ගෞර කතාද. ඉට පස කියනවා. අච්චරියන් නන්ද මාතී අ්භූතන් නන්ද මාතයේ නන්ද මාතාව ආස්චර්යයි නන්ද මාතාව අත්භූතයි මේ ආකාරයට සිත පිරිසිදුව තබාගත්තා කියන්නේ හරිම අත්්භූත කාරණාවක් කියනවා. එරවස කියෙන ස්වාමීණී මේක විතර නෙමයි අත්්බෝධ කාරණාව තවත් අත්බෝධකාරණාවක් තියෙනවා කියනු ස්වාමීනී යදාහම් බන්ති උපාසිකා පටිදේශිත ස්වාමීණී මං යම් දවසක භාගවිතුන් වහන්සේ සමීපිට ඇවෙල්ල සරණගෙහි පන්සිල් ගත් අද නාභජානාමිකංචි සිි්කාාපදන් සංචිච්ච විටික්ක මාති දන්නේ එදා මෙදාාතුර මන් සමාධංචි සිිල් පදයක් කැඩුනු බවක්. කොහමු. ඉදාමධාතුර මන් සමාධංවෙච්ච සිල් පදයක් කැඩනු බවත් දන්නේ මේ කායකද කියන්නේ ධර්ම සේනාධිපති සාරිපපුත්ත මාරහතන් වහන්සේ සමඟයි මේ කියන්නේ. මෙම නිකන් කියන්න බෑන. එතකොට සාරපුත්තයන් වහන්සේ කියනවාසරියන් ආශ්චරයයි නන්ද මාතාාවන්නේ අත්්භූතයි. එහ ඒක ආශර්රය අත්භූති වෙඩ මෝටම කරන්න පුොුණ එකක් නෙවෙයි. ඒ ආස්්චාරය අත්භූතු වනි සමාධන් විච්චිගමන්ගේ සීලි පහිටිය එහනම් ඉස්තරම අපිට පේනවාම පලවෙනි බනෙම සෝවාං වෙලා. සවාං වෙලා ඇතමයි මෙහම පිට ලතිෙන්.ඒ වස කියෙන ස්වාමීණි ඒ අසිරිමත් කරුණ විතරන් නෙවෙයි. තමත් ආශ්චරය අත්්භූත කාරණාවක් තියනු.නු ස්වාමීණී මට කැමතිතා. පලිනි හාන පදවාගන ඉන්න පුළුවන්. ස්වාමිනි මට කැමතිතා දෙවැනි දිහානයත් උපදවාගෙන ඉන්න පුළුවන් ස්වාමිණී මට කැමතිතාක් තුන්වෙනි දිහානය උපදවාගෙන ඉන්ඩත් පුළුවන් ස්වාමිනිණී මට කැමතිතාක් සතර වැනි දිහානය උපදවාගෙන ඉදත් පුළුවන්. ඉර පස්සකේනවා ආශ්චරයයි නන්දවාත අත්භූජයි නන්දවාත ඇතුළටගෙනවා නන්දවාතා ස්වාමිණී පමණක් නොවේ අවත් ආස්්චරයත් බූත ධර්මය තියෙනවා. ස්වාමිණී භාගතුන් වහසේ වදාරා ඕරම්භාගී සංයෝජන පහක් ගැන සක්කායිදිට්ටි වෙටිකිච්චා සීලබත පරාමාස කාමරාග පටිග ස්වාමීණී මේ එකක්වත් මාතුළ නෑ මේ එකක්වත් මාතුල නෑ බටකුත්ට පේනවා කියනවා නැෑ කියලා. හතුරරිකිෙනම අශ්චරයන් නන්තමාතී අ්බූතන්ද මහතී එතකට බලන්න්න බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවකට පැවිදූනම කවුරු වෙන්න කළද කිවේ. සාරිපුත්ත මොගගල්ලාන වගේ වෙන්න කිව්වා. භික්‍ෂුනිකට කුමක්ද කිව. කේබා උප්පල වන්නාාවගේ වෙන්න කිව්වා. උපාසිකාවකට මොකදද කිවෙන්. වෙවිලුකණ්ටක නම්ද බාතා කුදජුත්තරාවගේ වෙන්න කිව්වා. උපාසක් කෙනෙකුට සිිත්් ග්‍රහැපති හත්තාලවක උද්ග වගේ වෙන්න කිව්වා දැන් පේවාද ඒක තිද අරථය එකකට දැන් අපිට පේවා මේ ශ්‍රාවකවරු බුදුරජාණන් වහන්සේගේ කාල ජීවත්තච්ච ්‍රාවකවරුන්ගේ තිබිච්චේ අදදූත චරිතය අප අපට මේ ලංවෙනවා කියන හිතන් අමාරු තරන් අභියෝගයක් දැන් අපිට අපි හතන් එක පාට නිකන් මේ බලින්ගඩන ඒක කිසිදවස්සක වෙඩනෑ දැන්මකන් අපිට පේනවා දැන්ගේ බැරෑරුන් අවස්ථාවල මෝනදින්න විදිී දැන ප නැති වෙච්ච වෙල්ලාව දැකන මෝනදී විදිී නන්දපාතා ඒ ස්වාමයා පේන වෙලා මෝනන විදි. බැරෑරුම් අවස්ථාල්ට මෝන දෙන්න විදිී. දංඟර් දාානදීපපු ලමය දැක්කන දච්චර දෙයක්වර ිරලාල පාදක සිරිතුමාගේ කතා විදි. ඉතින් බුදුරජාන් වහන්සකට පස් ෙනනිච චනන්නේ ඇතුර බිලා පාදක සිරතුමා ැ ස ැ දුරජාන්ස වදාලා. එතකොට දුන්නේ ඇගිලිකීෙන්ද ඇගලතු චුට්ට දුන්නේ එතකොට සිට සමාමකකි වනස්වාම මන් මහල්ලකු දෙ දුන්නේ ම මෙන්න මෙමයි දුන්නේ කියලා බුදුරජන් වහසටකිව බදුරජාන්හන්සේ වදාල ඒ දුන්නේ තතාගතය වොහන්සේ උදසා. සංගයා උදසා පින් අවමන් කරන්න නිපා චුට්ටක් කියලා චට්ටක් නේද කියලා අවමංකරන්න ඩිපාකිවා මා අව්‍යත පං්ඥන් නමන්තන් ආගමිස්සති මේ පින චුට්ටක්හැතියෙන්නේ මේක විපාක දෙන්නේ කිය අවංන්කරන්න ඩිපාකිවා මේගත් විපාක දෙෙනවාකිවා කලයක් එලිය තිබ්බොත් උඩුවතට හරෝල වතුර බිදුව බිදුව පිරෙනව වගේ පින චුට්ට කළත් එක පිෙන කිව්වා ඒක උපකාර වෙනවාකිවා ඒ හපතති දිට උද කරනවාකිවා පවගැනත්තේීම දේශනා කළඋන්හසේ. කවදාවත් පව ගණන්නක නින්ඩිපාකහ චුට්ටක් පොංච එකක් ඕෝකමකදද. පේල ගණන් නොගෙන ඉන්ඩපාක එක එනවකිව විපාගදිී දිපස්සින් දැන් අපට පේනුවන මුගලන් මහරතන් වහසකි සිද්ධියේද. දැන් ගොන්වහන්සේ ගාතනය කරන්ඩ බ්‍රහමණයි සලසුන් කරඩ හේතුව අන්න ආගමිකයෝ එක වෙල්ලා කතාගල දැන් හරි වැඩේ අපිට මිනිසු සල්ලකන්නන්නේ අප බෝන දිහා බලන්නන්නේ අපි දැක්කමමාක බලා කරන්නවා ස්ර වැඳ වැටිච්චාය දැන්ගටිින් අබෝධ විලා කිය ලෝ යන්නේ කෙලා මිනිස්සු දැන් කතා වනාර අන්න්‍යආටමිකය. එතකොටට ඇතුලින් කතාකා මේ ඔක්කොට මිහිතු ඉක්කෙන් එක්කෙවා. දිවී ලෝකට ගිහිල්ල විස්තර ඇවිත් ඇවිත් කියනවා කිව්වා කියන්න කියන්නේ මෙමම් පින් කරනවාකිව්වා. කියන්න කියන්න විස්තරේ පිනට දහමට වැඩිවෙලා තියෙනවාකි්වා මේකට එක්කමද තියන්න මෙයාව නැති කරන එකග කියෙල කතාවෙලා දුන්න. හොරුන්ට දුන්න ඕෝදරේ. හොරුන්ට දුන්න මරාපල්ල හැබැයි මෙන්න බාගයක් සම්පූර්ණය ැරුවහම දම ඉතුටික දෙන් නිටින් කාල සිලා දල්තලාේ මුගලම් මහරාතන් වහන්සේ කුට්ටිය වැඩ සිටිය පරද ගහනුවර හොරු වට කලා දැ මුගලම් මහරාතන සැතුල හිටිය ද හොරු ටක ඩ ර ො ග ටේ. ගළ හර බල හරි දැම කට් හතන ල්ල තුරු සිුදුරින් උහන්සි වැඩිය. යතුර සිුදුරින් නිෙක් බලා ගිය හොරු බලංග දෙල බලගදල ගිය තය මුගම් මහරතරන්න යි වැඩිය වැඩල ය හොරු වට කලා හරු වටලා ටස මුග මහරතරස මකදැළ ඒවතාව අහසට වහලේ උඩින් ආහසට වැඩිය. බඩ හි පිටතු වසිතු හරු ග යන්න බලාගහිටිය බලහිට දගේ ඉටින හොරු ගිය මුගල මරාතන් වහසේ ආය වැඩිය ආය හොරු වට කලා ඊට පස්සේ මුගල මහරාතන් වහන්සේ තේරුන්ගත මේක මගේ කාරම විපාතියක් මට මේකින් පැන්ලන්ට බැහ දොර ඇරිය ඇතුටිකින් වාටි වුණ හරු වා හරු ගහන්ඩේ ඉස්සල අධිෂ්ානයක් කර ගත්ත භාගතුන් වහන්සේ බැහැද කළ වන්දනා කරන තුරුම පිරුුණ පන්නේ හොරු ගහල 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 ගහලා ඇට චප්ප ගලන් කොරුග්‍යාය අර අධදිිෂ්ඨාන බලය නිසා මුගලන් මහරහතන් වහන්සේ චන්දකිිත්ත විරී වමංසා කියන ඉර්දිිපාදයන්ගෙන් බලවත්ව සිටි නිසා ආයම ශරීරයේ දෙහන බලින් ප්‍රකෘතිමත් කර ගත්තා භාගතුන් වහන්සේ ළඟට වැඩිය. භාගිතුන් වහසම පිරුනම් පා්ඩ යන්නේ කිව. මුොගල්ලානපු පිරුනම් පාණ්ඩයන්නේ කොහේද කෙළෙව. භාගතුන් වහන්සේ කාලසිලා ගල්තලාවේ. එතකට බුදුරජාණන් වහන්සේ වධාරනවා මාගේ දරුව මට බණ කියන්න කිව. එතකොට මුගලම් මහරහතන් වහන්සේ අහසට පැනනැංග අහසට පැනනැගල චතුරාර් සත්‍ය දේශනා කළ කල්ලා ඉරදිීෙන්ආයමත් අරකොටට ගිහිල්ල පිරනම් පෑ. බුදුරජාණන් වහන්සේ එතන්ට වැඩිය උන්හන්සේ ඒකෙද භික්‍ෂ සංඝයාට ගියා දුන්න මෙන්න මේ කරමිපාගේ පස්සින් එන හැටි ඉති මේ නිසා අපිට බේරන්ට තැනක් හැටියට තියෙන ධර්මය විතර දැන් අපි මේ මෙ ඉගෙන ගත්තට පස්සේ අපි මේ තේරුන්ගන්න ඕනේ කොච්චර භානක සංසාරක ද අපමි යන්නන්නේ කිය ල අපි දන්නේ අප මේ කැරෙක කැරෙක දන් යන ඔන්න මනුස ලෝකටාව මේ දුර්ලබ ධර්මයක් අහන් ලැබන ඒ දුර්ලබ ධර්මය අහන් ලබුණු වෙලාග අපි මොකක්ද කරන්න ඕනේ හිත පහදවා ගන්න ඕනේ ඒ ධර්මය ගැන හිත පහදවාගෙන ඒ ධර්ම තමය අපි පුරුදු කරද මහන්සි ගන්න ඕනේ මහන්සි ගන්නා ඇතමයි බේරෙන්නේ අපි අ උදේ කියව්වා අපේ භාග්‍යවතුන් වහන්සේ අවිහ ද්‍රම්මලෝකට වැඩිය දියට පසේ අවිහේ ්‍රහ්ම ෝක, ්‍රහ්ම රායර බ්‍රහ්ම දෙෙවවරු ලස්සගන වටකර ගත බුදුරජාණන් වහසේව වටකරන මොකක්දකිෙ වේ. අනනි අපි පසී බුදුරජාණන් වහන්සගේ කාලේ. අපි සිකී බදුරජාණන් වහසගේ කාලේ අපි වෙසබ බුදුරජාණන් වහසගේ කාලේ කකුසන්ත බුදුරජාණන් වහන්සේගේ කාලේ, කෝනාගමන බුදුරජාණන් වහන්සගේ කාලේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සගේ කාලේ, භාගිතුන්ාහස වහසේගේ කියලලා. එතකට අපට පැදිලිව පේනවා. ආරක්ෂාවතියනෙ කොහේද බුදුරජාණන් වහන්සේ ධර්මය පමණයි. වන්න කොහේවත් පේනතික් මානක ආරක්ෂාවක් නෑ ආරක්ෂාවක් නෑ අරඒ සිද්ධියත් තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ බැහැකිින්ට බික්ෂුන් වහන්සේලා පිරිසක් නැවක නැගල න නැව නැගලක නැව මහෝද මැද නැවතුුණා නැවතුනාට පස්සේ නැවතුල හරි ගෝසාාවක්ගිය කවරහැ පවකාරයක ඇතිමේ නැවේ ඒකයි මේක නැවතුනේ තුන්ඩු දාමකිව කරන්න දෙන්නේ. එකට තැටිියක්ගෙනවා තැටිට වතුර පෙරෙව්වා තුන්ඩ දාන්ඩ පටන් ගත්ත. තුන්ඩුදැම්ම එක තුණඩුව ැටට බැස්ස. බැලුව කාගෙද කියලා කැප්ටන්ගේ නෝන. බැලින්නන් නෝන හරී ලස්සන රූපේ. කාටවත්තු ඔයන්ඩ බෑ මේයාගේ විටවාස්සින් දැන් කර්මයක් පන්නනවා කියලා. ඔයන්ඩ බෑ එදවට කැප්ටම් බැලුව මිනිස්සුදදියා දැ නැවේ ප්‍රධානයනය බඩ මිනිස්ස කිව්වා. අපිතන්තුමනි අපි ආයිදාම කිව තුඩු ආයි තුන්ඩු දැම්ම දැම්මම අර එකක් යටට බැස්ස අරගෙන බැල්ලවා නෝනැග නම්ම ඊට පස්සේ ත්‍රයක් දැම්මි හාහුව යනෝ දැන් ගෝසාාව ඉරි පස්සේ මේමිනිස්සිුව නෑ අපි හෝකොටත් තවත් පාරද්දාම කිව්වා අයි පාරත් තුන්ඩු දැම්ම මට බලික් හිතන්න පුළුවන්දී විපාහක දෙන්න වෙලාව එන්නේ ොහොද කියලා. බෑන තඩු ආම්බන අබන පස නොන දෝග ගිල කැප්ට බදා ගත්ත. නේ මට අන තුරක් කරඩිපා අනේ මහ බේර ගන්ඩය කිල වදාාගත්තා. ඇතකොට්ටේ කපිතාංකිවා මට මකූද කරන්න තියන්නේ ොක පිරිිසක් මට ම රන ණ්ඩ න නු ැ ති ේද නාවට මන ක ැ. හද නිකන්න දාණන්ිප මට ප වතුර දංගලන්න බලන්නට බැකිව මට පේනැතිවෙන්ද ගලක් බැඳල මහදදි බස්පංකුව හැ පැතරගෙන හිල ගලක් බැඳල මහෝද බැස්සුව ට පස්සේ මෙන නැව ස්ටාර්ු භික්‍ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිය ගිහින් මේ කාරණය කිවවා කිවවාමකවා මහනන ඕක පටන්ගත්තිමට ගොහෝ කලකට පිස්සල් කිවවා ඕක පටන් ගත්ත එක ස්ත්‍රියක් හෙටිය මේ ඉස්ත්‍රීයට ගෙදර ඇති කරන බල්ල හරි ආදරය කිවවා ඒකයන එලුලු කපන වෙලාටත් ළඟට වෙලා බලන් ඉන්නවා නාඩ ගිහමත් ළඟට ඇවිල්ල ඉන්නවාක් දරක ඩ්ඩ ගියමත් ලඟට ඇවිල්ල ඉන්නවා ඒ පලානෙල්ලන්න ගිහමත් ළඟට ඇවිල්ල ඉන්නවා ඒ මොකද බුදුරජන්වාචුවද ලී බල්ල පෙර ආත්මභාව තුනකට කලින් ස්වාමිය ඒ සෙනහිට තම ඇවිල්ල බලන්න සෙනෙහකි දුර ඇ කියුණේ ආයියා ඇත්තයා මට ලැබෙන්ඩඕනි මුණ ගහෙනනු ලැබුනාවේ ඒට පස්සේ මොකද වුණේ දැම් මේ නොන දන්නවාද මොකොවත් දන්නේ තැව්මැර බල්ල පස්සේම යනවා කොල්ලො විහිලු කළ කොල්ලෙකු හා වැද්දිියක්ක ඇවිල්ල වගේ දඩයන් යනවගේ බල්ල එක එක්ක අපි න දඩම සම්පවනේ කියේලහනමේ අර නෝනගෙන් නොනට හරයේ කේන්ටී දැන් ලති ල්ලට ල්ලින් හල ලන පලතවන පි ලි ලුනු ඇවසන්නේේ හෙදැක් අනේ ඊට පස්සේ බල්ල ගොටි කාගෙන ආයගෙහිල්ල ආය නැට්ට බන්නගෙන ආය එනවා දැන් ඕෝනට බේරරිට බෑො හිතුහ වැඩක් කරන්න හිටපන් කියලා තැන් දවසක් කුඹුරු අද්දි කලෙත් අරගෙන වැල් පොටකුත්තරගෙන ගියගිල ස්වාමියයට බදදුන්න දීල ඇනතන් අර බල්ල පස්සින් එනවා ැන් ආවා මේ ජලා සෙල්ලඟට වැැවල්ලඟට රොල ලග ැවිල්ලක් වරින් ටියෝගෙවා ැ බල්ල පුල පුලාා හිටිය මේ කහන්ඩ පේවාන්ත වචනයක් අහාන්ඩ බලාගෙන හිටිය කිව්වායිති අනේ දුවගෙනවා ඇක දැන්න ඇටට වනවන දැන් ඉන්න වට අල්ල ගත්ත බෙල්ල ගැටකැහවා ලඳුවී කලේ ගටගවාන පැත්තේ පතුර බැන්දරගෙනනිච්ච දැම්වා. ගිල්ලවා.ඇකට බුදුරජාණ වහස වදාලේ ඒ ආත්මේ ගෑනු ක් කෙන හිතතුවා දැම්මගේ ප්‍රශ්ණි ඉවරයි කළල සතුටෙන් ගෙදරවා. පහසේ කළ මරණින් මතු නිරේ ගිය දැංකව දැන් ඊට පස්සීමේ ඉපදිච්ච සියවනි තාවකිවා දැන් මේ සීවනි ආත්ම කිව්වා බෙල්ලි ගලගට ගැල මරණයට පත්වනේ. ඇත කොහොමද මේ සසරී භායනකම එකනි සතුරාර් සත්‍යබෝධ කරන්නට කිය බදුරජාණන් වසලම කියන්නේ මේ චතුරාර් සත්‍යබෝධ ක්මන් කරන්න සතරාපායත් මිදින් ටත් බදිට කියන්නන්නේ මොකදමේක් දැ දැන්වට බල්ල වෙලා නියාන්න දැන් ඒ යන එක ඉවරයක් ඇ පින ක්‍රෙස් කරගෙන අවස්ථාත්මකුත් නෑ අ සිද්ිය උනාාද හැමහතා ද මනුස්සයක් වුණත් බැ බේරෙන්ෙ. හැබයි බේරරිඩ තියෙන්න්නේ චතුරාර් සත්‍යාවබදධ කිරීමෙන් පමණයි ඒ එහෙම අවස්ථාවක් ලේසිෙන් ලැබෙන්නෑ ලේසිෙන් ලැබෙන්න්නෑ කෙනනකුට ලෝක මනුස්්‍යයන්ගේ මංහිතන් නෑ ඒක නික යපොතරගත්තු පස්්ටික් කියයන්නත් බැරි තරම්ම දුර් ලබ තියනිසා ලේසිී ලැබෙන්න්න නැති එක. එහෙමක් බලදදි තමයි මේක තියන බරපතල ගම අපට තේරෙන්නේ. එතකොට අර වේලුකන්්ටකි නන්දමාතාව තමන්ග ජීවිතේ ගතකරපු ආකාරය බලන්්දිී. අපිට හොඳට පැහැදිලි සම්පූර්ණිම ධර්ම වනසිකාරය තුළ ධර්ම මැනේරකර ධර්මය තුළම තමයි ජීවිතය ගෙවල්න තියෙන්නේ. මේක හොඳට පැහැදිලි දැන් ඒක තිබුුණනේ නන්ද මාතා වනේ සසාධ ච ිල්පද ැඩු ැ කියලලා. එකට අපට ේනොහ මේ සිිල්පද ආරක්ෂාවෙන්ඩ තමන්ගේ ජීවිතය ඇතුළෙන් යම්කිසි තල්ලුවක් තියෙන්න්න ඕනේ. ඒ තල්ලුව තිබූ නැත්තම්මකද වෙන්නේ. සමාධංවෙච්චදේ සමාධංගුණා කියලා දන්නේ. ඒකන පොඩිකාලෙදල අපිට සීලේග අවබෝධයක් නෑන ඔන්න ච ටිකාල ස් ෝල ත් ප න්සිල් ගත්තන්න ස්කෝල න්න ලිට හිට න පිව ොලි හිට ගන්න පන්සිල්ක පන්සිල් ගන්න ර අති ෙක් න්න. ඒ තේරුමක් තේරරින්නේ ඔන්න බාන කර කල වාටි කරනන්න වාටිකරෙන්ට අපි කකුලෙන් අයින වාඩලෙන් හිලා ගෙක්නට කරල් ැද්දවා. එතකට ඇයි හෙම වෙන්නේ. අපිට මේ කාරණේ තේරෙන්නේ. එතකට පොඩි කාලෙදලපි සිිල්ගන්න. පන්සිිල් ගන්න ගමන් ඔන්න මාතුරු දල්වා. වෙනවාවද නැද්ද. බොහවිට වෙනවා ඇයි තේරෙන්නේක. එතකට අපට පේනපි කටිංඒක කිව්වට එක හිතට යන්නේ නෑ හිතට යන්නේ පිම් බලින් හිතට ගියාට පස්සේක වීරියත් එක එකතු වෙන. පිම් බලින් ජානත්්‍යක එක තියෙන ඒක කොේද තියන්නේ ිවිටි ඇතුල තියෙන්නේ පිටනෙමේ මේ වීරිය ඥානය සීහකන එක ඇතුලින් එන්න තල්ලුවන්නෙ මේ ද ඇතුලෙන් ගෙන තල්ලුවක් ඒක මේ මේ බාහිර පිට තියන පිටස්තර කන්රයන්න මේ කියන්නේ ඒක නිසයි කෙනෙකුට එදවන්න පන්සිිල් ගන්නවා සමාධන් වෙලා පවත්තග්ඩ බෑ. කැඩන්නවා කැඩිච්ච බව දන්නත් නෑ සිහිවෙන්නෙත් නෑ. මෙම කැඩුනීද මංආයි සමාදංගඋන් වෙන්න ඕනේතික ලේක මතක් වෙන්නත් නෑ. එමකද හේතුව ඒක ටුවමනා කරන පින මෝරල නෑ. එතකොට නොමේරු පින්තියාගෙන තමයි අපි මේ මි්‍ර මේ හඇල් මනස්ස ලෝකට ඇල්ලතිීන. මේේරුපින තිබන අපිට බුදුරජාණන් වවාසව මොන ගැයිල ඒ කාලෙම බේරන්න තිබ නමුත් අපිට කියන්න බෑ බුදුරජාණන් වහසේ කාලෙත් පින්ක කරගණඩ බැඩරි චයි. හිටියන අර මහදන සිටුවරෙන් ගැන බදුරජාන්වාසේ දේශනා කළා මහදන සිටජෝඩුව තරුණකාලේ ව්‍යාපාරය පටන්ගත්තන්න අංකේක සිටුවරය වෙනකිවවා. ඒ තරුණ වයසිදිම ඒ දෙන්න පැවිදූනාන පිරිමෙක්ෙන රහත්වෙන කිවා ගෑනයක්කෙන නනාගාමිවා කිවා ඊර පසිකව මධධමවායිසිදී මේගොල්ලොෝ ව්‍යාපාරයක් පටන්ගත්තන දෙවෙනි සිටුවරය වෙන කිවා පැවිදනාන අනාගාමනක්කව පිරිමෙක් එෙන ගෑනයෙක් ෙනන සකදා ගමෙන කිවා අන්තිම කාලි මේගොල්න්නට නැත්තර නැති වෙන කලින් මේගොලු ඉතරකොරගත්වයහි ආය්‍යාරය පටගත්තන තුවනි සිටුවරය වෙනවා කිවවා එතකොට අපට තියෙන මේ ගොල්ලන්නට පිනක් තිබ්බා ඊටබස්ස කිව්වා ඇයි කාලි පැවද වුණානං මේ පිරිමෙක්නා සකදාගමිනකිව ගෑන එක්කෙන සූතා පන්න දැන් නිකක් වත් කරගන්න බැකිවා. තැහිගන්න වෙල්ල පාරය ඇදෙනවා දැන් සල්ලිත් නෑ ධර්මය අවබෝධ කරනාකාරයටට සිකවචන හදාගන්නඩත් බැ පුළුවන්කම තිබන අනිවාරම දුරජන් වන්සේ උදව කරනවා මයි ඇයිකු කිසි දවස දැක නැතියයි හොයාගන්න ෙහිල්ල මේ මැරුණට පස ගුතියන් උදා කරන්න ඉතිමේ ගොලන්ට ඒ ගන්නෑනෙ. ඒකට බලන් අපිට වේෙනවා. පින්න ලැබෙනවා. ඒ පින වනසනු. ලැබෙන පින වැනසිනෝ. හිති ඒ පින නැතිවනාකාරේ බලද්දී අපට හිතාගන්න බැහැ. ඒකඇන්නේ පින තමන්ගේම පින තමන්තුලින්ම නැතිවනාකාරේ වතුර ටැන්කි හිල්ලුන වගේ. තැන්කේට වතුර පිරල්ලා තිබ්බා උන්න නො නලින් වතුර යනු අපිට ටැංකට වතුරක පිරවා පුරෝලා දැන්ඔන්න දැගිතින් හැම තෙනම නලතියන ඔන්න රැසිකිිලියයන. දැගර් තැංකි වතර තමයි පාවිච්වෙන්න තැංකිිවර අඩිියුුණද නැද්ද අඩි වෙනවා ඔන්න වියන්න ගන්න ඔන්න රෙදිහෝ දන්න ගන්න ඔන්න නාහන්න ගන්න මල්ලට අසුදානන් ගන්න. දැ අපිට හිතෙනවාද දැමච්චර වන දැමච්චරඩුන දැම්මචරන හිතවවා හෙෙන නෑ අම ති දන්න තැකිට වතුර ගැහූ අඩිුවවෙන්න පුලුවන් කියලලා. ඇතුවට බොහෝස්ථාල වෙන්නේ අපි දන්නවනේ පයි පියරි්දිවත්තුරනෑ. එතකට අප දැන් අතුරීපුරා කියල බොෝවා අයගේ ජීවිත ඔය වගේ. දන්නමන මේ පින විරවිලාතමය මරණයට පත්තල යන්නේ. පින ඇතුව නිමේ දැ. පින තියෙනෙක් කෙන ඒ පින හරිවිදියට රැස්කරගන්ඩ දක්ෂ වෙන්න ඕනි. දැන් අපි කියීම සහරකකිනේ පා මි්‍ර ස්‍රය කරන පවිිට මුතුරන්ගේ සසර නිසාර හ ර ප ිතුර ආසර. ආශ්‍රිය නිසාමකද වෙන්නේ ධානදෙන් අවස්ථා පින් කරන්න අවස්ථා ධර්මයහසිරෙන් අවස්ථා සිිල්ටක අවස ගන්නේ. ඇතකට ටැන්කය තියෙනවා පයිපලයි තියෙනවා පිට පේන්නේ වත්තුරු තියෙනවාගේ ඇතුළ හිල් එතකොට හෙල්වෙච්ච ටැන්කිය තියනකොට පිටට පිරුවට මේ ටැන්කයක් තියෙනවා වගේ හි එහෙ මයි නැද ඒ මන්න. එකට ැක හිල් වහපගමක් පුරුවන්ඩ බැරිද ආගෙ වගේ ඒ ක්‍රමයෙන් අත්මිදිිච්චගමන් පාපමිත්‍ර සේවරනයෙන් අත්මිදිච්චගමක් අනතුරෝලෙන් අත්මිදිච්ච ගමක් යපත් මාර්ගයට ආපු ගමන් යායට ආමත්තයේ ැකීද වතුරු පුරෝගන්්ඩ අවස්ථා තියෙනවා. කවරහරිගෙන ටැංගට බෝම්පයක් ගැවුවොත්. මොකද ව චැන්කය තිබ කේලොත් ඒවගේ තමයි ආනන්තරී පාප කරමයක් වුණු. ය තැන්කිනේ දුජාන්හන්ස පිරාම් පාරනිස න්හන්සේට අන තුරක් කරන්න බ රහතන් වසනත නිසා එකත් බෑ ඉතුරතුුණ කෙරෙනවානි බවමරනෝ පියාමරන සංගබේි කරනවා ඒකට හවුල්ලින ඉවන්නේ ටැන්කයේ විරයි. ඒ වගේ. මේ වගේ අ ඒ ඒ අවස්ථාවලදී පෙන රැස්කරගන්ඩ දක්ෂතාවය දක්ෂතාවේ තිබ්බෝත් ඒ දක්ෂතාවේ තිබේ මෙන්තම අපි ඒපං රැස්කර ගන්න ඕනි දැංවය අ වතුර ටන්කය වතුර පිරිවෝගේ පර පුරුවන පුරෝල දැන්යායි විරෙනකටම කොත කර නොනියයි. ආයමත්ආයමත් පුරවන්න ඕනේ මේ වගේ ගත්තම අපි මේ කර කරඉන්නේ. ආයමත් අයමත් පුරවඩ ඕනේ. එෙදකොට ඒක බුදුරජාන් වේ තවත්ත පමත්දේශනා කළ මල් කන්ද වගේකු මල් කන්දක් හම්බෝුණවාගේක මනුස ජීවිත. මල් කන්දක් ලඟට යනවා මල් මානකොතන්න දක්ෂ කෙන. යා මොදරන්න ඕනේ අරකන්දම් මළමල අරගෙන ල් මා ගොත ැ කට යන්න සිද්ව වෙන යනකට කොහොමදන්න මල් කන්දරන් යන්න ගොතු ම ටිරන් දන්න ගොත්තපු මාල්්ටිකාරන්ගෙන් අන්නේ වගේ ඉන්ඩ කිව්වා. ඇයි බුදුරජන්හන්සේ මේමගේ උපමාවලින් පෙන්නන්නේ. මේක තියෙන මේ පින් කරගන්න තියෙන අවස්ථාව පි ශක්තිමත්වෙන්න තියෙන අවස්ථාව මොකද මේ අවස්ථාව පිණ ශක්තිමත්තුනොත් හරි ඔන්න අපිකි කියවීම නාාචි මල් ඔන්න දැන් භාසතු නක්ගිය ඔන්න පොඩි ළමයි ඇවිල්ල කියනු අන්න අම්ම ආච්චි දැක්කගේ මැද්දිින් ගිය. එඇදර එතු අමකදහන්නේ කොහමතු කොමදකි එතකොට කියේනවා අම මෙමයිගේ ආච්ි ලස්සන ඇතුමක් ඇද හිටිය ඒකාලන නාාචර ච්චර ලසන එකක් තිබි නෑ ආපරන දාගෙන හිටිය සුවන්දී බ ආච්චේතෙන් යනකොට හිනා වේගෙන ගයාගෙන එතකොට දික් ෙදරයටට සත්තුතුද නැද සත්තුටී. එතකොට අම්මා මොකද කියන්නේ නි අයි රවම කැන ආචි හිතෙන අද නැද්ද ආයගේ මැදෙන් ඇනවා හිත නොලි එතකට ආචිගේ පින් ඇතුවද පින් නැතුවද පින් රැස්කරප ආචිගේ මැද්දගේ පින් රැස්කරප කියනෙ ගියත් සැපයි නිකන් ගෑවිලා ගත් සතුතු තවකිෙන කියේන වතුරු ටැන්කගේ වරුුණාගේ මලා ඒත් යනවාගේ මැදදි මතක්කල ඇද යට කරගන්නද යන්නේ එයට පින් නෑ පින්වර කරගත්තා විිචි පෙෙන්ි රයි රස් ලන පෙරේතියක් වෙලාව පණ්ඩ දැංගුණ පේනෝ යන ළමයි කෑ ගහනෝ මෙන්න ආච්චි වගේ කෙන ගියන් ඇටසැකිල්ලක් ගී කන්ඳ ගහගෙන ගී උන්න ළමයි සිහනැතු වැටෙන්. උයන එක රහනෑ ගෙදර සණඩු සරුවන් හීනයෙන් බයිවෙනෝ රෑට හූරනෝ අර්ගීශ් ළමයි වගේ. එද ගොට ක මොක්ත් ගදරක චිකියන්නේඒ මලාන ඇමරිච්ච පාඩේ ඉන්න නැතුව මොකක් දෑමි කරන්නේ එතුකට අපපට පීනව පින් නැති එක්ෙනෙක් නිකං ගියත් තනිත්තයට කරදරයක්. පින් නැති එක්කනාගේ ප්‍රශ්නී අදං ආචි පින් නැතුව යන්නේ නෑදැකොමටන අර පින් නැති එක්න දැන් යන්නේ ලමයි හොයාගෙන නෑදෑ හයාගෙන දරු හයාගගේ දැම්ම යනවා පින්නේ. එතිකට සිලු දෙනාට මේක හිරිහැරයක් වදයන්නමේද සීලු දෙනාටම හිරිහැරයක් වදය නෑදැ කොමට යන්නේ වදයක් එහෙනම් ඒකයි බුදුරජාණ වන්ේ තමාගේ පිහිට තමන් සල්ල සාගණ්ඩ කියන්නේ දැන්ගේ වහනක තම අපට මේක තේරෙන් තමන්ගේ පිහිට තමන් සල්ල සාගන්න ඕනි තමන් සූදානම් කරගණ්ඩ ඕනේ තමන් තමයි මේ යන්නේ එතකට තමන්ට තමයි මේක හිය වෝමනාක් න් මයි සතරපායට නොවැටි සිටිය යුත්තත් එක තමන්ගේ අවශිතාව එබවට පත්ෙන්ඩෝන අන්නෙදාට කවුරු මොනවකිව්ව තමන් තමන්ගේ පින කරගන්න තමන් දරු මනසිකාරය යෙදෙනවා තමන් තමන්ගේ යහපත් මාර්ග ඇති කරගන්න ඒක කාග්‍යවශිතාවයක්ද. තමන්ගේ අවශිතාවයක් එ තමන්ගේ අවශිතාවයක් වෙනතුරු ධර්මය තමන් තුලෙ වැඩ කරන්නේ ධර්මිත් තමන්ගේ අවශ්‍යතාවයක් වෙච්ච දවසර තමයි ධර්මයේ තමන් තුළ වැඩ කරන්න පටන් ගන්නන්නේ ර අනුන් සතුට කරන්න ඒළඟට අනුන්ගෙන් පිළි ගැනීමක් ඇති කරගන්න තැනක් ගඩ කැපීපේෙන්ඩ මේ වගේකට ගියා කියල ධර්මය හිතට යන්නේ ධර්මය හිතට අන්න නම් තමන්ගේම අවශිතාවයක් බවට පත්තෙන් ඕනේ තමන්මා මේක කරගන්න ඕනකින් අදහසට ඒ එතකොට තමයි තමන්ගේ හිට දැන් තමන්ගේ තිබුණ නම් සංසාරගත යම්කිි පිම්බලය එතුකට පින් බල ඉස්පතු කරගන්න තමන්ට අවස්ථාවන්න ඇද තමන්ට පිම්බල ඉස්මතු කර ගඩ අවස්ථාවක් තියනවා මංකවන පින වතු ටැන්ට වගේ කියලා ඒ සාමාන්‍ය පිණ අවබෝධයෙන් තෙරුවන්සරණ පිහිටියෝ ඒ පින මීට වෙනස් ඒකට බුදුරජාණන්වාස දේසනා කරන පං්ඥාබිසාද පින් ගංගුල්ල ගඟුල්ලයි ටැන්ක ඇතර වෙන සත්තියනවා. ගගුල්ල කියන උල්පත. උල්පතිය සවබායමකක්ද. ගන්න ගන්නඋනනො. ගන්න ගන්න උනනො. උල්පතින් මතුර කොච්චරවාතිය නවා. නාන්න පුුවන් ත්‍රදිහෝදන්න පුළුවන් කෑම්බීන් හදන්න පුළුවන් මල්වලට දාන්න පුළුවන් යුරනවාද. ගගුලනි මේ වගේ පුං්ඥාබි සන්ඳන් බුදුරජාන් පාචිකර වචන පින් ගගුල්ල මකදදී. අවබෝධීමම බුදුරජාණන් වහස සාරණයෑම අවබෝධීම ධර්මී සරණයෑම අවබෝධීම ශ්‍රාවක සංඝ සරණෑම පින් ගගුල එදකොට පින් ගංහොලට උමනා කරන උපදේශ තමයි අපි මේ ලබාදින්ද වහන්සි ගන්නේ එදකොට මොකදවෙල්න්නේ කෙනා තංඟ ජීවිතයට මේ පින් ඇතිකර ගන්න වහන්සි ගන්න දැම් බුදුරජාන් වහන්සම මේ අපි ගත්තුවත්ම පදාාන සූත්‍රි මහාපදාාන සූත්‍රය කියව්ව කිසි කෙනෙකට බෝ රවටන්ඩ බැන් ව ගතන්දර වෙන්න ඇති ඊතගෙන ගිහි පොඩි පිරිච්චිකමන් ලමේ ගාත කියන්න පුළුවන්ද ඒළකට අම්ලා ැ මේ ේනවාහ තිබන්නන් මේ ධර්මතාව හැරි දිගෙන තිබනන්න ඔබේ ශ්‍රදධාවට පින් ගඟුලට හානිකර උල්තහන්න බැන කාටතක උල්පත වහන්න බෑ දැත්තන් අලිත්තත් ලැස්තන උල්පත වහන්ද ඒ ස්‍රද්ධාවක් ඇති කරගත්තුොත් ඒ සද්ධාවට වනු බලදීමට වඩා වැඩිපුර තියෙන්නේ ඒ සද්ධාව නැතිව නාකාරයට තර්ක විතර්ග කිරීමයි තැම මේ පැහදිීම තීරණ බදුරජනස ේශන හන් මගේ පියා සුද්දෝදන රජර. මගේ මෑනියු මහමායදනී අයිපියාගේ රාජධානී කිබුල්ලත් නොරතුූට කැ මේ කිරිදලන්නේ මේ ඒයි පොත් ගලතිය වන්නේ කිරදවෙල පැත්ති කියෙල බුදුර යන්හසේ පදනේ කිරදවල පැත්තැලු බුදුනේ මේ දඹුල්ල පැත්තේ දබුල්ලටයි මහා ගල්කට වල අතර ඇතකොට පිරුවන් පරති මේ ගොහෙද මන්න ආරම් පැත්තේ. පොත් ගාලා මේ වත්ති සාහක කරන මිනිස්සු ඒ මොකද හේතු. න්නේ දැම් මේ බුද්ධ දේශනා දැනගත්ත නම් කිසි දවසක තමන්ගේ පින් ගඟුල වහන්ට කාටවත් බෑනේ තමන් යම් කාරණයකින් බුදුරජාණන් වහන්සේට ඊට පහදවාගෙන ඉන්නවා න ඒ පැහැදීම කරුණු සහිතන ඒ පැහදීමට වබනා කරන්න කුණුකාරණ තමන්තුල තියෙනවානන් යි කාටවත් ඒකට හානි කරන්න බෑ ඇඒ කරුණු සහිතන කරුණු යිහිත හිට යුත්තම මේ අනිතතික්නට සැක උපද වන්න පොලුවන් වෙන්නේ. හමනැතුව කරන්න බෑ තියනි සාදැම පෙනන කැන අපි ප කතාකරපිතිකොට හොර තේරෙන්න්න ඇති. බොහොම බොඩි පින්නකින් අපි මේ මනුසලෝකට ඇවිල්ල ඉන්නේ බොහම චූටි පිනකින් අපි මේ පොතත්පතක්කි වන්න වාසනව වල බල තියෙන්නේ. බොහොම චෝඩි පිනකිදම අප මේ ඔයගත්වටික්කන්නේ බෝ බොහොම පුංචි පෙනකිදදම අපි මේ අතපයිදි ගැරලා ඇවිදිඉන්නේ. ොහොම චූටිනම මේ වතුටිගන්නා ලයින්නේ මේක ආඩම්බරවෙන්න මකත් ආඩම්බරෙන මොකෝවත්ම නෑ කිසිම දෙයක් නෑ තිය නිසා මේ ඒකා අපි හොඳට තේරුම් ග්ඩුවන් ය දැංගුව අපෙන් ඔ යහනේ ප්‍රශ්න කුලවාදේ ගැන්න කුල්ලබේරි කිසි දෙයක් වැඩක් නෑහ ත ඔබට හ හොඳ උදාහරණයක් කියන්න මං ඔන්න මෙහෙ එනවා ඉන්දියාවට යන්න ව්‍යාපෝට්ටි එකටය ඒයකෙ මහත්තුරමාවක්ක ගන ගිහිල්ලා දානෙදීලා ම පලේෙන් එකටම නක්ගලා පලේන එකේ දිීත් ඇඳල තමයි යන්න ඔන්න දැඟතකට එහෙෙන ඔන්න දැම්මමගේල ඉන්දියාවෙන් බහිනෝ මුක්කොත් නෑ එතර මංම ගේලා දූගෙන ගේල මල්ආරගෙන මංම ගේල මශිල්ලක ගහ ගෙන ඊර පස්සේ මංම යන්න ඕන කියම තීවිල් කාරයන හො දන්න ඔ කොහෙට දැන්නේ ඩිපමේ ගාන ක අපි හොය එන ලෝකේ ප්‍රායෝගික අප ජීවිතී දයා බල්මාගේ නෝක. මේ පොඩි සමාජයක තියන පුංචි ගෞරෝයට අපි උදගල අපි මෝඩි වන්නමේද. අපි ඒක හොෙනවනන් අපි මෝඩයි. ඇයි ඒක ඊළඟ ලෝක දිනෑනේ. මේ පැ වෙනස්සයෙන වන පේ නැකල ැස්ටේ ඔබට තේරති දම්බදග ම කෞුද ගන්න ගන්නේ. කවුරුත් නෑ පැෑන් වෙනස්රන අප සමාජ ක්‍රමදක වෙනනශ්කම පිල්ිගනීම නැත්ත අපිට විතරන්න මේ ලෝක ඕන ට පස්ස ති න පොදේ. එතකොට අපි ආඩම්ර වට කෙළ ඇත්ති නොද දැන් රාජනායකට නත්වම ඒග ලට තිීන බලතිනක විතරයි. නැති විච්චකමන්නේ. ඇති එහෙමන බොහ පුංචි දෙයක් මේ සත්කාර සම්මාන පිළිගැනීමම ගෞරවය නම්බුණාව ඊළඟට පිරිස මැද්ද තියෙනවාදනාව කිසි මඒකගනේ කිසි දක ැමති ඇත්ත කිසි වටනනාකමන්නන්නේ හරි පැහැදිලි ඇට ගේ ල් ට ෑ න ම ද න්න ට ො හොට න ග ගන්න එතන බැගල කට න්න න ගල ගේක යනවා ගේලතින් අපේකෙන් හන විස්තර. හල ඉන්න ඕන හෙදකොටට එහෙමනම් මේ පිළිගැනීම සම්මාන කරෙකන බොහම ලාමකද යන්නේ. මේ ලාමකදේ ලාමගැරට දැක් අනන් අපිටඒක අපේ ජීවිතර සම්බන්ධයවෙන්න ඇට ඒ මේක ඔකුල් අල්ලන් න කොලේ ගැන කොලේ මේ එකක අරක මේකයි කියලා. තබයක වටිනාකම ඒවන්නේෑ කිස්සම් වටිනාකමන්නේ අපි ලිින්ගෙම්වෙලා ඉන්නතා අපටව වටන්නේ ලිදෙන් ගොඩටාවනම් වටිනාකමක් නෑේව ඇයි ගොඩ ලෝක දකිනවා ඒක ලිින්දේ ඉන්නකංගෙන්බට ලිද තමයි ලෝක ඒවගේ වෙන්න ඕන්නේ අප තේ මගේ වාසනාවට ට අනමට ගොඩක් කටරුමට තනම් ගහෙතිෙනවා මගේින්න්දය හොඳ තනි ැවි දල තිනම හොර දන්නේ හිතාගැ ලෝගයක් නෑ සමාජෙන් සමාජයට පිළිගැනින් වෙන. සමමාජයේ සමාජ ජැපන තිවල් වෙනස් මොකුත්නෑ ඒමනුස්සේ මේටම ඉමනුසරම කුත්නෑ මේ ඒට අපි ගාම අපටමකුත්නෑ එහෙම තියෙන්නේ. ඇති ඒ නිසා අපි මේක හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ ැ සමහරට ගේ මෙහම ඇදන් එකරටකට ම ගේයාාම යා පෝට්ිකට මොතුකුටි නල්ල මේ නමස්කරව කියගෙන මවික මට ලක්්ජ බැද ක් නොද . සුද මේල කවද ො ද ල් හිල්ලවද කියල. එතකට බලන්න ඒළගගේ රටන් අිත රටගම් ගලගන්න කවරුත්නෑ. කිසි දෙයක් නෑ මේකේ කිසි හරයක් හරන්න නෑ මේක එතර අප තේරුම් ගණ් ඩෝනනි මේේක කිසි දෙයක් මේ මේක ඉතුරු වෙන්නේ තමන්ට එතට මේ අපට ඉතුරම අපේ පිළිගැනීම අපට තින සම්මාන නත්තතා අපට තින තැන්න සසාමාජ තත්ය මේ වනම අපට ඉතුර වෙන්නේ ඉතුරන්න මොනවාද. අපි රැස් කරන දේ. අවබෝධංගික් බුදුරජාණන් වහන්සේ සරණගයාාන ආ ඒකපට ඉතුර වෙනවා. අවබෝධිතු ධර්මි සරණ ගාන ආ ඒකපට ඉතුර වෙනවා. අවෝධිතු සාාවක සංඝයා සරණ ගාන ඒකපට ඉතුරු වෙනවා. ඊළඟට ධර්මි හැසිරුුණාන හින්ද්‍රිය සංවරයේ ඇතිකරගත්තන්න ඒකපට ඉතුරු වෙනවා. ඊළඟට ධානවිශය යමත්දුන්නන ඒකපට ඉතුරු වෙනවා. ඊළඟට අපි අපි තරහකාරයන් අප රහ කරන පසෙන් පන්නගෙන්න්නට අපි මයිතිවඩනගේක අපට ඉතුර වෙනවා ඊළඟට අපි මේ ලෝකයටට නොවැල්ලි වාසය කරන්න පුරතුරාන් නඟගේකත්ත අපට මේ වන්නේ දරමින් අපි ගන්න තියන්නේ නැත්තුවනෑ ම මහරටල චර කලද ම මචර පෝට්ටිකක් ෝල තියන දමහහිමරන්තියන කියල මානය ඇති කරගත්තල වැඩන්න ඇයි කිසි වැඩන්න ඇතිකා කිසි වැඩන්නේ වැඩක් වෙන්නේම අපිට පි තුළෙෙන් ඇතිකට ගන්න යම්ක හොඳක් තිබ්බොත් විතරයි. තේනිසා මේ ධර්මය ගන්නවා කියන කාරණය අප හිතනවරට බොහෝ මමාරවිකන්න. මොක ලේසින් අපිට මාහන්‍ය ඇතිවෙන්න පුොළුවන්. ලේසින් අපට යමත් තේරනා කියල එකන් හිතිං අදාග්ඩ පුොළුවන්ගේ මොකෝවත්නෑ. ආසරණ වෙලා ඇදරි වැටික්්චි වෙලාට කවුරුවත් සමට කවුරුවත් නෑ. තිඒෙ නිසා අපි මේ ඇත්ත වේලාසනෙම දැනගෙන සිටීම හරි ප්‍රයෝජන නැත්තම් මේ ගොඩක් අයි අහුුවන්න මේ පිළිගැනීමට. ඒ නිසා මේ වේලාසනිින්ම මේක හොඳට හොයාගෙන නිදහස ඉන්න ඕනේ. මම හරි කැමති ඉන්දියාවට මං යන්නමකුද කවුරුත් අතුරන්න. මං ඔහේ බ්‍යාගික දාගන ඔොහේ ඇවිදෙනවා. මට හිතුනාද පේවන්ටේ වාඩුවට වාඩි වන නිදන් හිතුන නිදාගත්ත කවුරුත් නෑ. හරි ලේසි හිතර සැපයි. තමට හර. සංසාහ පුළු දක්න්නන යර උදකලාව වාසේ. නමුත් ඒක තියනවා ලොකු සාත්සුටක් ආර පිරිස මැද්දී මොනුව ලබන්්ඩද නේද. මොකුත් නෑ තිය නිසා මේ අපිට මේ පිරිස් පිරියෝරාගෙන නිවමවා අපට වමන නෑ ජීවිතම පෞද්ගිලික මන් තේරු රග නීවටයි ූමන නැහෙමික. ඌමනවෙන්න තමන් විසින් තමන්ග ජීවිත තේරුම්ගන්න තියෙන අවංක බව තමන් අවංකම සඳහා මන් අවංක උස්සායක් ගන්නවාද මකද අමාමරු වක. දැම් පිරිකක්ක පිළිගෙන මක්කඇතු ලස්සන්ට ඇබවිද ගැන ලේසි මරද හරි ලේසි කැ ද පු ලක පුටුව මට පරි හට මැතින්න. ලේසි දමාරුද ලේසි රි ක තග වාඩි අතට නිකන් අරමදකන්න මුද්‍රරාව ගඩ බරිද. ලේසි දමාරුද. හරි ලේසි ඒකත් එක්කම මිනිස්තුුන්ගේ හන්න ලස්සන්ටර වාඩි වෙලායිඉන්න හැටි කියල ලේසි දෙැනැදද ඒ ඔක්කම තිීස්තේවා. ොටත්තිහෙමයි. හිස් දේවල් ඒ නිසා මේ වැදගත්වෙෙන්නේ එකක්ව න්නේෙමේ. තමන්ගේ අවංක අවශ්‍යතාවේ අවංකෝ මවශ්‍යතාවයක් වන්න ඕනේ මන් මේ තේරු ගඩ ඩඕන කෙළෙතුකොටයා පුලුවන්තරම ඉගනගන්නවා. දර්ම ඉගෙනගන්නේ පරිසංගෙන් ඕනම මාඩෙන්. ඇැයි පුොඩ්ඩ ඉගෙන ගත් ඇතෙනෙම කක්ද. මාන්‍යන්නේ පොඩ්ඩ සිිල්ට්‍රැකත්යෙන්නේ මා පොඩ්ඩ සමාධියාවත් යෙන්නේ මාන මාන්‍යමයියෙන්නේ. ඒ නිසා ඒක බේරෙන්ඩ් ඕන බේරිලා තමයිබ ධර්මාගි පුරුදු කරගන්න තියෙනෙ එ දෙෙකුට අර නංකිවර පි ගංගුල්ල උපදවාගත්තු වෙක්කෙනා ඊර පස්තිද නන්දමාතාාවගේ බ නන්ද මාතාක ජීවිතනෙ අනෙක දෙවර හම්බුනා කියර තර අමතු කුතුහලයක් අපට තියන අමුතු කුතුහලයක් මේ ලෝකෙ මොනවද වෙන්නේ ලෝකරි දන්න ගන්ඩ මේ අරක වෙනවාද මේක වෙනවාද දැ මට තුන්ඩුඒ වෙනවා ඒ දිවේ ලෝක වෙනම ඉස්කෑන් කරන්න වෙනවා. දිවේ ලෝකටික ඒන තුන්ඩුවල උත්තර දෙන්න බෑ ඉස්කන් කරන්න නැතු. එච්චර මේ ප්‍රශ්නයිනවා ජම්පපුරු ප්‍රශ්න. එතකට අපිට මේ මොකද හේතුව. එක අපිට ප්‍රයෝජනයක්ක් අපි දෙවියෝ ඉන්නවගල තේරුම් ගන්න ඕන. එතර එහ අපි ඒ සම්න්ධය ලොක විස්තරයක පරජණ අටානයට සූත්‍රයේ දේශනා කලාන අටනාටේ සූතිය වයිස්ත්‍රනව දිවිරාජය බුදුරජන් වසට කිය අදන භාගතුන් වහන්ේ භික්ෂ භික්‍ෂනිී උපාසකු උපාසිකාවන්ට කරදරයක් වුණ පිහිටෙනකිවා. එතකොට කිව කාටරදරයක්කු නෝද ඒක ගෞතම බුදුරජන්හස සරණ ගීපවාටනේ ති ගෞත බදුරජන් සරණ කිපව නත්තං ාපු කාර ව. ගෞතින් බුදුරජන්වා රන්න ග ැත්න්. බද හ ට පට ල එක් මයිත දුරජාණන්ස න්න න න්න හෙන අර සතරවරන් දේවරුන්ගේ ගේෙවසමෙන් උන්නහන්සේලා නිදහස්ද නැද්ද. නිදහස් එවසලගේ වකමතතින කවරු සම්බන්ධීද. ෞතම බුදුරජාණන් වහසේ සාරණ ගියපු. ගෞත බදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගේපු. ෞසම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංය සරණගීව ෞතම සාහසනය පිළිවෙත් පුරණ කෙනෙකොට කරයක්කු නොත්තමයි. අන්න දෙවරන්ට කිවහමයි දෙවරු කැබිලයන් ය මෙන්න මෙම වනා කියලා. ආන් එතකොට සතරන දෙවරු අතදාන. අතදා ලයාාවයකින් බේරලෝ අනි්‍ය බේරන් කවද. පිටස්ත රයිනය ගොල්ල. ඇති ඇයි නිසා දැම්බලන් හිතල මේක කොච්චර අමාරු දෙේතකොටන ගෞසම් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්. ඒ ධර්මය පිහිටල ඊළඟට ඒ ධර්මය ඉගන්න ගැන ඊට පස්සේ ඒ තමන්ග ජීවිතයට ඒ ධර්මය ගලපගෙන ඒදකට පුළුවන්හරට දානමානාදී පින්කන් දීගන්න අකණ්ඩව වැඩ පිළවෙල ගෙනෙනවා කියන්නේ වෙනස් කරග නැතු. ඇ ජීවිතය ඒක කරදර එනවේ කලින් කල්ටන ඇවිල්ල එකින් බැහැරිවෙඩනනි ගොඩක් වෙදෙන්නේ තිහෙම ලෝකෙක අකණ්ඩවයේ මාර්ගගේ යන්න කෙනෙක් අවස්ථාව ගන්වා කියලා කියැන්නේ කෙනාට තියෙන ලොකු ලාභය ලොකු වාසනාව ඊළඟට ලොකු පිහිටන්. එක පුංචියකක් සුළුපටුව එකක් සුළිපටුවේ කන්නෙමේ පොඩේ කන්නෙමේ ඒක මක දේතුව මේ ජීවිතය අපි හරියට පින රැස්කරගෙන ස්ථාවරුණේ නැත්තන්. පස්සින් ඇල්ලා මොකක් හර එකක් අපුව ධර්මාර්කට යන්න බැරි තැනකට ඇදල දන්නපුළුවන්. ි මේ නකයද දකින රි ලාරංචුවක් මේ විදැවි න්න ති මංකාපනාකල න යගුල්ල මිනිස් වෙල ඉන් ඇති. ම ද මේ කියන ධරමීමට මේගොඩල ගක්තිවා ද. චතුරාර්ය සත්‍යය රහන් වහන්සේලා කිය අදි අපි කොච්චට සත්වෙලා හලිග ලෙද. අි දන්නේන ඒනිසා මේ දැනුන්තේරුන් තියනකම හැමදයමනය එකන්නෙමයි. හම තිස්්‍යමනකගනෙමේ. ඒක යම් කිසියක්ගන්න දැනුන්තේරුන් වඋනාට පස්සේ. වින් මන්ඟ ජීවිතය සකස්කර ගැනීම කරන්න ඕනේ. තමන් විසිම් ඒක පිළිසරණ කදා ගණ්ඩෝනේ. එක එකක්කෙනාගේ මති මතාන්තර එක එක් ෙනාගේ විවේච්චන එක එකක්නාගේ විග්‍රහයක කිසීම පලයක් මො හැම මතිමතාන්තරයක්ම හැම විග්‍රහයක්න හැම දෙයක්ම උදව් කල්ලා තියෙන්නේ ධර්මය හැසිරෙන්ට නෙමේ. ධර්මය හැසිරන එක නවත් අලයි. අපි හොදර ගත්තත්තිම මේ විචාර විග්‍රහ, විවේචන ල්ල උද කල්ල තින ෞතම බදුරජන්හන්සේ සාවක ව ඩ නෙමේ ගෞත බද්ධ හසන ධර්මය හැසිරණටක් නෙේ ෞත බද් හසන ධර්ම බෝද කරන්නත් න මේ එක නොකරන්නයි ඇයි හේතුව ඒ නොකරනයමයි විවේචනය කරන්නේ. ඒ නොකරණායම යි කරන්න එකකොට ඒව කරන්නන්නේ ගොල්ල හැසිරට නෙමේ නොහැසිරණයි කරන්න එතකොට ඒකටි බයිවේතු නෑ ඇයි හේතුව ධර්මය හැසිරන කෙනෙක් නෙමේ මේ විවේචන කරන්න ධර්මය නොහැසිරෙනය. ර්ම නහසිරනනායි ධර්මය හැසිරනා ඉල්ලක්ක කරගන විේචනය එක කරනකොට ඒ විවේචන පිළි අරගෙන එය ධර්මය නොහැසිර හිටියුත් අ ධර්මය නොහසසිර විච්ච එක්කෙනනගේ ඉලක්ක ඉස්ටවුණාව ඒක ගණන් නොගෙන හිටියයුත් කිසි ප්‍රශ්නයන්නේ කිසිම ප්‍රශ්නයන්නේ දැ ඔබ ටනත්ති්‍ය අභෝගතතියන දඟව බ ගෙදරගයාාගේ ගෙදරදී ඔබ ඔන්න දැන් අපි දැකලතින සමහරයට එහෙම වෙන්නවා. අරය මහවිෙනයකෙන්නේ ඒ අන මහමන එක්කනෙක් කිය න. දැංගට පස්සේ අනිත්්‍ය ය නිකං ඔච්චමට ඉස්පෙසල් කරනවා. පැහැදීමට නෙමෙයි ඔච්චන් කොරන්න ඉස්පැසල් කරලා තියවා ඒ මහම වුණාවන අරයයා කියලා. එකට අපි දැන ගණඩනේ මේ ධර්මය හැසිරන්න පිරිසක් නෙමක කරන්න. ධර්මයට කෞරෝ කරන පිරිසකුත් නෙම මේ කරන්නේ ධර්මය හැසිරීමෙන් වලැක්වීමේ අදහසි. එතකොට ඒකනාටඒක ීවිතය කියෙන තේරුම් ගත්ත කෙනෙීමට එක වගක් ඒක තමන්ටේ අන්න නෑ හුල්ලඟ වගේ හුල්ලග කියන තමට ඉදධනක නෙමෙනිවෙහේ වැදිල යනවාන ඇගේ වැදුට අඳන වදක කියන්නවා හුල්ලග වගේක් ඉති එනිසා එහෙම තේරුම් ගත්තාහම කිසි ප්‍රශ්නයක් තමන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇද අනිත්‍යක තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවේ අපි තේරුම් ගත්තනං මෙහුව එකක්වත් ප්‍රශදද මේ ප්‍රශ්නයද ප්‍රශ්නය තමයි නිරේ යන්න සිද්ධ වුුණත් ඒකයි ප්‍රශ්නේ ප්‍රේත ලෝක අන්ඩ සිද්ධ වුණොත් තමන්ට ඒකයි ප්‍රශ්නේ වළඟට තිරිසං අපා අන්ඩ සිද්ධ වුුණොත් ඒකයි ප්‍රශ්නී අසුරේෙක් වෙලා උපොදින්ට සිද්ධ වුණොත් ඔන්න ප්‍රශ්නේ ඇයි ගැලවිලි පේන තෙක්මාන යගෙන ඒ නිසා මේ ලෝක එක පැත්තක් වෙලා බැන්න කිසි ප්‍රශසයන්නේ ඒක කිසි ඇගේවදල යන්නේ න ඇැගේ වදි නෑනේ? මක ප්‍රශනයක් න බන් දෙකල තින මේ ොහ අයට එහෙම ඉන්න සක්තියක් නෑ ඒකට හේතුත්ත සමාජයෙන් හරියට බලාපොරොත්තියන පිල්ලි ගැනීමසාත්කාර සම්මාන ගෞරව සල්ලිදිීල් හරිගන්න පොළුවන්න.මං කියහර දෙන්න ට සම්මාන දිනවද කියලා ඒම තැන්නඇද්ද. හෙම තියන ගොඩා ති නොහෙම සම්මාන ප්‍රධාන හරියටබීදන් කරනවා. කිසිී දෙයක් නෑ ඇති ඒ නිසා බදුරජන්ස දේශන කලනනිද. අසාරයේ සාර් මතිනෝ සාරේච්චා අසාරදස්සයනවා එකන අසාරෝදේවල් සාරකන මතේ ඉන්නය. සාරේච අසාරදක්සේන සාරවද්දිී අසාරයි කෙල ඉන්නවා නම් තේ සාරන් නාදි ගච්චන්තේ කවදාවත් සාරයට එෙන්ඩ බෑ ඇයි හේතුව. මිච්චා සංකප්ප ගෝචරා ඒ තමන් වැරදි මතේකට ඇවිල්ලාඉන්නේ දරදි අදහසකට ඇවිල්ලයින්නේ ඒේ නිසා ඒ බෙබන්ධ ලෝකක මේ කවදාවත් මේ බාහිර සමාජෙන් මානසම්මාන බලාගෙන ධර්ම ඇතිරින්ට ඕන්නේ. එක අදාලත් අදාලත් නෑ ම් වාෙට් සූත්‍ර තියෙන වාසෙට්ට භහරත් වාජ භික්ෂුන් වහසේලාගේ බුදුරජන් වහස හනම් මහනන වාසෙට්ටේනි මේ ඔගුල උසස්ම බ්‍රහමණ පවුල නවිල්ල පැවදූන එතකොටේ ඕගුල්ලන්ගේ ජාතිීන් මොද කියන්න ක අනනිසාමිනි හරරියට බහින කියන. හරියට බැහිනවා කියනවා පැවද වනා කියලා එන ඒ කාලෙත් ඒ පස්න තිබුණා තමන්ගෙ වැඩේ තමන්ක කරගත්යක්ෙන ඉතරයි ජයරගන්න තියෙන්නේ එකතකොට අපට මේකින් ොදට පේනවා බුද්ධිමත්තීමමයි බුද්ධිමත්තික්කෙන විතරමයි බුද්ධිමත්තික්නා විතරමයි ඒක කරන්නන්නේ බද්ධ වන්න තිෙක්නෙකුට ඒක කරන්න බෑ. ැයි බද්ධමත් කෙනා තෝරගන්ඩ දක්ෂ විය යුතුයි මෙ කියන දේවල් අසුරෙන් ඒ තමන්ගේ ගමන තෝරගන්ඩ දක්ෂවිය යුතුයි ඇතුකු ඒේකෙනා තමයි මේක වැටිවැටි නැගෙටිනවා වෙලා හරි ආයමත්තාමත් මේ ධර්මාර්ගෙට කැරග කරකි එන්නේ අනිෙත් කෙනා දර්මාර්ගට එන්නේ ධර්මාර්ගය අවශ කෙනා කොහෝම හරි ධර්මාර්ගට එන්නවා නීතමානු වෙලා ඒ හොයනදී හරි තේරුන්නැත්තන් ය දරමාර්ගකට ඉන්නේ එය විිශවෙලෑනු ඇ කියල රජකෙනෙක් බයම්ඹ ඉන්දියයාාව ආභ කෙලකෙන දැන් ඔය ගුද්ජරාත්වල්ලින් උඩට ඒළඟට ඔය මේ ද ශීකලයින් නොයේ පැත්තේ අම්ෘුත් සාර් පැත්ති ඒ පැත්ේ තම ජලන්දර් කෙල දැන් අදරත්තියේ ප්‍රදී සිතියනවා ඉතින් ඔය පැත්තේ එක තෝරමානදක මොකදේ යගේ තාත්තක නම් මේගොල්ලු අයිති මේ හූුණන කියලා බසිෙන් ආක්‍රමණික පිරිසක් හරී දරුණු හගලොක්කම බමුණතමයි පුරෝ හිතයෝ. ඇදකොට මිහිර කොල්ල කිව මං බලට ආව ගමන් බෞද්ධන් මරල්ලා ලේවලින් ගංගනාගග ප්‍රතිපාට කරනවා ැවා. බෞදදර ජක්කිට යේ ප්‍රදේශ බා රජර ඇල්ුව ම මාව. හිර කල්ලා. රාජරන්ගේ අම්ම මහයාල මහයන පාර්මි පුරුණු. ඒන බුදදුරජන්වා සක ධර්ම නේ නතකොට අධර්මයක්න. අම්ම කිවවා පුතාට ගෙල්ල පුතේ මේක කරන්නඩිපා අම්මගේ වෙන මේ හිරකි දටිකියමය හම්බන්න කාවද මීර් කොල්ල මේර් කුල හම්පෙන්ඩ ගිය ගෙහිල්ල කව මෙහෙමයි මේ අපි ැද දහ දන කැමති මන් කතාකල රජරෘත්තික පටි හස දෙදන්න බෝක ආතෑරප ආතෑරලා මේ මන් සේනාවටත් බන්තුවන්න මේකට ඇමති තනත් දුරකුත් දෙන්න එතකට ට ප න හපින ම රයටට ප ච්ක් න ේරපන ංගන්නවාකි. පාරමිකරණගෙල චදී. ඇත අම්ම ගිහිල රජුරන්ට අනුස අසාහ කරනවා. එෙතකොට රජරු රැවටන නිදහස් කළ ගත්ත ඇතුළට පලෑන් කලලා පලෑන් කල මුල්ලූට රජවන්සය සමූලු ගාතනය කළ බෙහෙර විහාර එක්්ඩාස් හයිසියක් වවිනාස කළලා තියෙනවා. බෞද්ධයන් නවලාක්ෂයයක් කපල ගඟට දාලතියෙනවා. ඒ පලාාතු විතර එතකොට බලන්ද මේ හරිදී තේරුම් ගත්ති නැතිුණ හම ඇතිවෙන්න දේවල් ඒවගේෙන අර බ්‍රාහ්මිණනන්ගේ යාගෝම නවත්තන්න කිහිල්ල චතුරරි සත්‍යාබෝධී බැරව යන්නේ කොයි වෙලාද යන හැමවස්ථාති මර්බෝධය හැම එකකදම අර්පෝධයක්මයි ශාසනට හානියක්මයි තමන් ප්‍රසිද්ධවෙේ නම් ශාසනට හානිියන් පඉති ඒ නිසා බෙවන් ැලුහම තේරුම් ගඩු ඔබ තේරුම්ගන්න පුළුවන්වෙේ එ නිසා මේ මේක අපි හාරිදී තේරුම් ගණ්ඩෝනි අපට තින දුර්ලි අවස්ථාව තේරුම් ගණ්ඩෝනිි ඒ නිසා චතුරාර්ය සත්‍යාබෝධයට සමාජයේ ඉඩක් නැත්තං ඊට හොඳ කැලේ ඉන්නේ එක ඇයි කැලේ ඉන්ඳීමින් තමන්ට අනතුරක් නෑ එතකොට සමාජයේ කැපී පේන්ඩ හෝ සමාජනාකත්තර ගිල තමන් විනාස්යෙන් වන ඒකින් තමන්ට යහපතක් නෑ ති මේ නිසා අප මෙ හොඳර තරු ගණ්ඩඕන තේරුම් අරගන බුදුරජාණන් වහන්සේකර හොඳට පැහැදිලා ඒ බුදුරුන්ගේ විශේෂ සත්වයට පැහැදිලා ඔන්වහන්සේලාගේ විශේෂ ගුණයට පැහැදිලා ඒ පැහැදීම කරුණු සහිත වැති කරගෙන ධර්මයට පැහැදිලා ධර්මයට පැදිීමත් කරුණු සහිත ඇතිකරගෙන සංගයාටත් කරුණු සහිතව පැහැදිලා ඒ වගේ තමන්ගේ ජීවිතය හදාගත්තොත් යා පැහැදිලිවම ටිගෙන්ටික තමන්ගේ වි තුළින් අර උල්පත මතු කරගන්නවා මකක් දුල්පත පින් උල්පොත මතු කරගන්නවා ඒ තමම්මයි මතු කරගන්න ඕනේ තමන්ම තමයි ඒකට උත්සාහ ගන්න ඕන ඒ මොකද හේතුව එක වෙන කෙනෙකුට කරලා දෙට බෑ එක තමන්මයි කටගන්න දිේ එකට ඒකට බාධපනිත තියනවේ මන්නේ පිළිගැනීම තත්වේ ඕ අතමයි තියනෙට ඒවා අපි අහුන වේවාට මේ මේක කරන්න ඕනේ එතකොට තමයි තමන්ට වුවමනා කරනදී ගෞතතු ද වාසන පිහිට ලාග අවස්ථාව තං ලබාගන්න තිය නිසා හොදට ඒක මතකතියාගන්න. මොක එහෙම මතකතියා නොගත්තොත් අපට මේ අපේ ඇති ගිලිහනොම. ගිලියේනවා කියන්න ක අපට ආගඩ බැරුව යනොම්. බොහෝස්ථාාව අපට තියන්නේ ගෙලිහෙන්න්ඩ දවස්ථාවතියෙන් නැත්තත් පිහිට අන්න්නද. ගෙලිහෙන් අවස්ථාවති මොක හේතුව අකුසල් තියෙන්නේ දැමංකිවන්නකට සිහිය බේරය නෝනාදව අභ්‍යන්තරය තියෙන් ඕන කියෙලා අභ්‍යන්තරේ තියෙන් ඕොන ඒව වෙනුවට අපට තියෙන සිහි නැතිකොම්මන අප තියෙන හනමීරියන ඊල්ලගට යඕනිස්ු මනසිකාරය වනවාට අපට යන අයුනිස මනසකට වැටනකන. ඊල්ළංගට නිහත මාන වෙනටොඩ අපට තියන්න මාන්‍ය ඇතිවන කනේ සසුන් වෙනටොඩ අපට තියෙන කබල වෙන එකනේ ඉල්ඟට අවධානයන් ඉන්නටොට අපට තියෙන බවනය කරේ දකට එහෙනම් අපට තියෙෙන කකස්වෙලා තියෙන වාසිසාගත දේවල්ද අවාසිසාගත දේවල්ද එකටේ අවාසිසාගත දේවල් මැඩල්ලමෙන් වාසිසාගත දේවල් ලඋපදවාගාන්ඩ අපි කොච්චර බුද්ධිමත්ව කටයුතු කළ යුතුදන මො ඒ බුද්ධිමත්්‍රව කටයුතු කොළ විතරයි වාසිසාහගත දේවල් බොදවාගන්න පුළුවන්ගන එක තනියම තමම්ම කල්පනා කර කර කන්න ඕොනේ එකක් එක තනියම ඉවසගන්න කල්පනා කර කර කරන්න නොන එකක් ඒ එක පාට කරනවායි කියලකාරයක් කියන්න බෑ මොකද හේතුව ඒ ඉවසගන්න කල්පනා කරගන ඉවසීමෙන් යුක්තව සංසුන්ව සැලසුන්සාගතව කරනකි නැතම මේ ධර්මය කර යන්න දක්ෂ වෙන්නේ. එති ඒ නිසා අපටද මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උතුම් චතුරාර්සත් ධර්මය පිළිසරන් ලබන්ඩ වාසනාවලබේ වාසාදු. දම් සිහෙනද සඳහම් වැඩසටහන සඳහා ඔබටත් දායකත්වය ලබාගත හැකි. විමසීම් බිදුුවයි එකයි එකයි දෙකයි පන්සිය